හරි දැන් අපි මේ ඇක්චුවල්ලා ඉගෙන ගත්ත දේවල් වලින් ප්‍රැක්ටිකල් ලෙසන් එකක් කරන්න යන්නේ. අපි හැමෝම දන්න සින්දුවක් තියෙනවනේ උන්මාදිනී හැංගුණා. දැන් අපි බලමු මේ ඉගෙන ගත්ත තියරි එක කොහොමද ප්‍රැක්ටිස් එකට දාන්නේ කියලා. ඔයගොල්ලෝ මේ සින්දුවේ කෝඩ්ස් හොයාගන්න පුළුවන්. Google ගිහලා පොඩි සර්ච් එකක් දුන්නා නම් උන්මාදිනී හැංගුණා කෝඩ්ස් කියලා, එහෙම නැත්නම් උන්මාදිනී හැංගුණා ගිටාර් කෝඩ්ස් කියලා සර්ච් කරොත් එහෙම උගලන්ට ගොඩක් වෙබ්සයිට්ස් වල කෝඩ්ස් හොයාගන්න පුළුවන්. මම රෙකමෙන්ඩ් කරන සයිට් එක තමයි කෝඩ්ස් ලංකරොට්. මම ලින්ක් එක දාන්නම්. හරි, ඒ විදිහට ගත්ත කෝඩ්ස් ටික අරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම ස්ක්‍රීන් ෂොට් එකක් දානම්. දැන් ඒකේ මේ මම මෙතනම ගියේ පොත යූස් කරලා තියෙන්නේ මෙතනින් ඔයගොල්ලන්ට. සෝරි, මේ පැත්තනේ මම පැත්තරයි. හරි, ඒ උන්මාදිනී හැංගුණා සින්දුව යන්නේ සී මේජර් ස්කේල් එකක. මේ තියෙන්නේ ඒකේ තියෙන එන කෝඩ්ස් එකක්. මුල් එක විතරක් කරමු, මුල් කොටස විතරක් කරමු. එතකොට දැන් අපි දැනගත්තනේ කොහොමද කෝඩ්ස් එකේදී නෝට්ස් හොයාගන්නේ කියලා මතකයිනේ. මුලින්ම ස්කේල් එක ලියා ගන්නවා. මේ විදිහට ස්කේල් එක ලියා ගත්තා. ඊට පස්සේ අපි අර කලින් පාඩම් ගිහිල්ලා බලන්න තේරෙන්නේ නැත්තම් මේව කරගන්නේ කොහොමද කියලා. C major, G major, F major, D minor. මේවා තමයි මේක ඇතුලේ සින්දු අතර තියෙන කෝඩ්ස් ටික. ඒ කෝඩ්ස් ටික අපි මේ මෙහෙම නෝට් එක ලියාගෙන අපි කෝඩ් එකට දාලා නෝට් ටික හොයා ගන්නවා. හරිද? එතකොට අපිට C major එකට තියෙනවා C E G කියන නෝට්ස්. මම ටික ගහලා පෙන්නන්නම්. C major එකට තියෙන C major තමයි මේ තියෙන්නේ. C major එකට තියෙනවා C note එක, E note එක, G note එක. මේක තමයි C major chord එක. ඔයගොල්ලන් අඳුරගන්න විදිහ දැනගන්න ඕන නම් කොහොමද මම C එක හොයාගත්තේ කියලා, සාමාන්‍යයෙන් keyboard එකේ හරිමද තියෙන note එක තමයි මේ C note එක. මේක middle C කියලා කියනවා. මේක හොයාගන්න පුළුවන් කොහොමද? මම කලින් යන මුලින්ම පාඩමේ කියලා දුන්නේ කළු නෝට් දෙකක් එක්ක මුලින් එන නෝට් එක තමයි, එන පළවෙනි සුදු නෝට් එක තමයි C නෝට් එක. මේ ඒ වගේම තව නෝට් එකක් එනවා. මේක මේ නෝට් එක F නෝට් එක. අයි ඒකට පස්සේ කළු නෝට් තුනක් තියෙනවා. මේ දැක්ක නේද? හරි, අපි C එක හොයාගත්තාන් පස්සේ තුන ටික හොයාගන්න පුළුවන්. එතකොට ඉස්සරහට තියෙන්නේ C D E F G A B C. හරි, දැන් අපි C major chord එක 1 2 5 කියන නෝට්ස් ටික එන්නේ. ඒක තමයි C E G. හරි, ඊළඟ කෝඩ් එක ඊළඟට තියෙනවා අපිට දැනගන්න ඕන D minor chord එක. D minor chord එක දැනගන්නේ කොහොමද? D minor chord එකේ තියෙනවා අපි බැලුවම අපි D එක root note එක කියලා ගමු. එතකොට 1 3 5 1 3 5 ඔන්න D minor chord එක. හරිද? මේවා මේ විස්තර ඔයගොල්ලෝ මේ මගේ කලින් වීඩියෝස් බලලා දැනගන්න. ඊළඟට අපිට තියෙනවා කෝඩ් එකක් මොකක්ද ඉගෙන ගන්න. G major chord එක. මේ අකුරත් එක්ක එහා පැත්තේ මුකුත් දාලා නැත්නම් ඒක කියන්නේ major chord එකක්. M අකුරක් තියෙනවා නම් ඒ කියන්නේ minor chord එකක්. හරිද? දැන් G chord එක. G chord එක හදන්නේ කොහොමද? අපි G එක පළවෙනි note එක ගමුකෝ. ඊට පස්සේ අපු 1 3 5. මේ G major chord එක. හරිද? දැන් මේ ඉස්සරහ කැලලා ගහන්න අපිට තව ඕන වෙන්නේ එකම එක කෝඩ් එකයි. ඒක තමයි F කෝඩ් එක. F කෝඩ් එක අපි මෙතන හොයාගෙන තියෙනවා. F කෝඩ් එක හොයාගන්න අපි F එකේ පළවෙනි නෝට් එක දාගමු. 1 3 5. මේ තියෙන්නේ F major කෝඩ් එක. හරි. දැන් මෙන්න මේ බේසික් කැලලා යොදාගෙන මේ සින්දුව කියන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙන මේ කෝඩ් ස්ට්‍රක්චර් එක මම දාන්නම් ඔයගොල්ලෝ වෙනම බලාගන්න. ඔන්න ඕක ලියාගත්ත කමන්නේ. අපි බලමු ඕකේ තියෙන විදිහට සෙල්ලම් කරා. මුලින් මම කසරක් කියලා පෙන්නන්නම්කො. උන්මාදිනී හැංගුණා අනුරාග දැසින් බලා සුඳුරුයි සුපින් ලෝචනා නැසින් මේ ගහන වෙනුවන් සෙවූ අංජනා රාධා මගේ අංගනා. රයිට්. දැන් ඔයගොල්ලන්ට කීබෝඩ් එකක් තියෙනවා නේද? මෙන්න මේ විදිහට සිම්ප්ලි මේ සින්දුව ගහ ගන්න පුළුවන් පාටි එකද කොහමද? මුලින්ම මේකේ දැක්ලා තියෙන උන්මාදිනී වචනෙත් එක්ක ඇවිල්ලා තියෙන කෝඩ් එක මොකද්ද? C. ඒතකොට ඒ කැලේ කියනකොට අපි C එකට දාගන්නවා. සාමාන්‍යයෙන් කෝඩ් එකක් ගහනකොට ලේසි
මේ දකුණු අතේ යූස් කරගන්න කුලින්ම. එතකොට පළවෙනි නෝට් එකට අපි මේ මහපට ඇඟිල්ල තියාගමු. දෙවෙනි නෝට් එකට මම නම් යූස් කරන්නේ දෙවෙනි ඇඟිල්ල. තුන්වෙනි නෝට් එකට මම යූස් කරනවා හතරවෙනි ඇඟිල්ල. මේ බලන්න. මේ තියෙන්නේ 1 2 4. හරිද? එතකොට උන්මාදිනිය හැංගුණා කියනකොට මුල් පටන් ගන්නකොට C කෝඩ් එක ප්ලේ කරනවා. උන්මාදිනිය හැංගුණා කියනකොට අපිට D minor එකට යනවා. D minor එකේ අපහො තියෙන්නේ D එක F එක A එක. අපෝ අර ඇඟිලි තුනම යොදාගෙන D minor එක ප්ලේ කරන්න පුළුවන්. හරිද? Sorry. C එක ප්ලේ කරා. D minor එක ප්ලේ කරා. එතකොට දැන් උන්මාදිනිය හැංගුණා අපිට කියන්න පුළුවන්. උන්මාදිනිය හැංගුණා. ඊළඟට G major chord එකට යනවා. G major chord එක මොනවද තියෙන්නේ? G B D. අනුරාගද සිංහල අපෝ C එකට එනවා. හරිද? ඕකම ඊළඟෙත් යනවා. සුඳුරුයි සුපෙන් ලෝචන නැසෙන් බේ ගායන දෙනුවන් සෙවූ අංජන. මෙතනින් වෙනස් වෙනවා අලුත් කෝඩ් එක F එක. රාධාමගේ අංගන ඔන්න 100කට වෙලා නැතන පුළුවන්. දැන් ඔන්න සිම්පල්ම විදිහට අපි සින්දුව ගහන්න දන්නවා. දැන් මේක මම ටට්ටක් ගාලා කියලා දුන්නා. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ වෙලාව අරගෙන මේ ඇඟිලි තුන යූස් කරන්න ඉගෙනගෙන සිම්පල් ලේ කෝඩ් හතරයි තියෙන්නේ. C major, D minor, G major, F major. ඔය හතර ඉගෙන ගත්තා. ඔය හතර ප්ලේ කරා. සින්දුව ගහුවා.